මෙවර විස විස ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ නිල සංචිතය මැයි 9 වෙනිදා රාත්‍රී 7ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඒ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සහ සීලුම දේවල් වලින්. ඉතින් මම ලයිව් රෙකෝඩින් එකකින් මැයි 9 වෙනිදා උදෑසන පටිගත කිරීමකින් කිව්වා නිල නොවන වශයෙන් තියෙන ආරංචි මාර්ග නැත්තම් ලංකා දීප පුවත්පත සංචිතයක් වාර්තා කරලා තිනවා මේ සංචිතය බවට පත් වේවි කියලා අමාත්‍යවරයාට අනුමැතියට යවලා තිනවා කියලා සඳහන් වෙනවා කියලා ඇත්තටම ඒ සංචිතයම තමයි නිල වශයෙන් නම් කරලා තියෙන්නේ. ඉතින් නිල වශයෙන් නම් කරනකොට සමහරක් විට නම් එකක් දෙකක් එහෙම එහෙ වෙයි කියලා තමයි හිතුවේ. නමුත් එහෙම වෙලා නැහැ. නිල නොවන සංචිතයත් නිල සංචිතයත් කිසිදු වෙනසක් නැහැ. අමතර නම් හතර, ඒ කියන්නේ මම හිතුවා ක්‍රීඩකයන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් අතිරේක ක්‍රීඩකයන් විදිහට සහභාගී වන්නට පුළුවන් කියලා. එතකොට ක්‍රීඩකයන් 4 දෙනෙක්ගේ නම් තිබෙනවා අතිරේක ක්‍රීඩකයන් වශයෙන්, ඒ කියන්නේ 15 එපිට ක්‍රීඩකයන්. එතකොට ඒ 4 විතරයි අපට අමුතුවෙන් දකින්නට තිබෙන්නේ. කොහොම වුණත් නිල නොවන සංචිතයත් නිල සංචිතයත් දෙකම එකයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් සංචිතය බලමෙන්ම බැලුවොත් එහෙම වනිදු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කනිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, ධනංජේති සිල්වා, මායිස් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දිල්ෂාන් මධුශංක කියන 15 දෙනා තමයි මෙවර ශ්‍රී ලංකා සංචිතය විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට අමතර ක්‍රීඩකයන් විදිහට අසිත ප්‍රනාන්දු, විජයකාන්ත්, වියස්කාන්ත් නම් කරලා තියෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට ජාතික සංචිතයක මෙහෙම හරි ඉන්නේ. බානුක රාජපක්ෂත් නම් කරලා තියෙනවා. ජනිත් ලියනගේත් නම් කරලා තියෙනවා. එතකොට එතන දඟපන්දු යවන්නෙක්, වේගපන්දු යවන්නෙක්, පිතිකරුවෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකෙක් කියන අංශ 4ක ක්‍රීඩකයන් 4 දෙනෙක් තමයි අමතර ක්‍රීඩකයන් විදිහට නම් කරලා තියෙන්නේ. හැබැයි 15 දෙනා ඇතුළේ සිටින යම් කිසි ක්‍රීඩකයෙක්ට ප්‍රශ්නයක් වුණොත්, නැත්නම් ආබාධයක් හරි මොකක් හරි වුණොත් විතරයි මේ ක්‍රීඩකයන්ව සංචිතය ඇතුළට ගන්නට පුළුවන්. වේගපන්දු යවන්නන් විදිහට අපි කලින් කතා කරා වගේම දිවිෂන් මදුෂංක, නුවන් තුෂාර, මතීෂ පදිරණ, දුෂ්මන්ත ජමීර කියන ප්‍රධාන වේගපන්දු යවන්නන් 4 දෙනාත්, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක කියන තුන් ඉරියව් වේගපන්දු යවන්නන් 2 දෙනාත් සමග වේග පන්දුව වෙනුවෙන් ක්‍රීඩකයන් 6 දෙනෙක් මේ සංචිතයේ ඉන්නවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ. එතකොට දඟ පන්දු යමන තුන් ඉරියව් ක්‍රීඩකයන් විදිහට වනිදු හසරංග, ධනංජය සිල්වා, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංකත් ඔයිනම් මෙතෙන්ට ගන්නට පුළුවන්. ඉතින් ඔය වගේ ක්‍රීඩකයන් සිටිනවා. පිතිකරණයත් හැකි, දඟ පන්දුවෙනුත් දක්ෂතා දැක්විය හැකි. සමහරක් පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෝ, සමහරක් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ. ඉතින් කඩුල් රකින්නන් 2 දෙනෙක් පමණයි සිටින්නේ, ඒ කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම. ඉතින් ඒ වගේ සංචිතයක් මේ වන විට නම් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා නිල ජර්සිය මැයි 10 වෙනිදා රාත්‍රී 7:45ට එළි දැක්වීමට නියමිතයි කියලා දැන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් 2022 අවසාන ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය පොඩක් බැලුවොත් ඒ සංචිතයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉවත් කරලා තියෙනවා, නැත්නම් ආබාධ නිසා ඉවත් වෙලා තියෙනවා. අපිට මතකයි දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, දේවශාන් මාදුෂංක, බිනුර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයන් ඉවත් වුණා. සහ ඇතුළට ආපු ක්‍රීඩකයන් සහ ඔක්කොමත් එක අපි බලමු. දසුන් ශානක තමයි 2022 නායකයා. ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, බානුක රාජපක්ෂ, ධනංජිත් සිල්වා, වනිදු හසරංග, මායිස් තීක්ෂණ, ජේෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දේශාන් මදුෂංක, ප්‍රමෝද් මදුෂාන් කියන ක්‍රීඩකයෝ තමයි මුල් ක්‍රීඩකයන් 15 දෙනා විදිහට හිටියේ. එවැගේම අමතර ක්‍රීඩකයන් විදිහට අශ්වෙන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු කියන ක්‍රීඩකයෝ හිටියා. අපි දන්නවා හැබැයි සමහර ක්‍රීඩකයන් ආබාධ නිසා ඉවත් වුණා. දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු ඒ වගේ ක්‍රීඩකයෝ ඉවත් වුණාම ඔය අමතරව ඉඳපු ක්‍රීඩකයන් 15 ඇතුළට ආවා. ඒ වගේ දේවල් ටිකක් වුණා. කොහොම හරි මේ අමතරව ගිය ක්‍රීඩකයන් සහ 15 හිටපු ක්‍රීඩකයන් ඔක්කොමත් එක්ක බැලුවොත් එහෙම මෙවර ලෝක කුසලානයේ ස්ථානය අහිමි වෙච්ච ක්‍රීඩකයන් විදිහට ගත්තාම පැහැදිලිවම කියන්න පුළුවන් ධනුෂ්ක ගුණතිලක, බානුක රාජපක්ෂගේ 15 ස්ථානය අහිමි වෙලා තිබෙනවා. හැබැයි අමතර 4 දෙනාසේ ඔහු ඉන්නවා. ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන් කියන ක්‍රීඩකයන්ගේ ස්ථාන අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ආශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයන්ගේ
ස්ථාන අහිමි වෙලා තියෙනවා කියන එක තමයි 2022 සංචිතයත් 2024 සංචිතයත් සංසන්දනය කිරීමේදී අපට පෙනී යන්නේ. ඒතර බැලූ බැලමට මෙවර සංචිතයට නැත්නම් පළවෙනි 2020 ලෝක කුසලානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් විදිහට අපිට හිතා ගන්නට පුළුවන් මෙතන නුවන් තුෂාර මතීෂ පතිරණ දුනිත් වෙල්ලාලගේ කමිදු වෙන්ඩිස් සදීර සමර වික්‍රම වැනි ක්‍රීඩකයන් පැහැදිලිවම අපට හඳුනා ගන්නට පුළුවන් ගියවර ලෝක කුසලානයේ නියෝජනය නොකළ මෙවර ලෝක කුසලානයේ නියෝජනය කරන ක්‍රීඩකයන් සහ ඇන්ජලෝ මැතිව්සුත් ගියවර ලෝක කුසලානයේ නියෝජනය කරලා නැහැ ඊට පෙර ලෝක කුසලාන නියෝජනය කළාට එතකොට එයත් කැපී පෙනෙන වෙනසක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ YouTube නාලිකාව මගින් ටිකක් වෙනස් විදිහේ සංචිතයක් නම් කිරීම තමයි සිද්ධ කරලා තිබ්බේ පොඩි වෙළඳැන්වීම් ස්වභාවයක් ඒකේ තිබෙනවා ඒ විදිහට රාත්‍රී 7ට ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඉදිරිපත් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් හැබැයි කියන්නට ඕනේ මම උදෑසන ගෙනාපු වීඩියෝවේ නිල නොවන විදිහට කියපු සංචිතයම තමයි කිසිදු වෙනසක් නැතුව නිල සංචිතයේ විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒ තොරතුරු නිවැරදි කියන එක තමයි කියන්නට තියෙන්නේ. අමතර ක්‍රීඩකයන් 4 දෙනා තමයි අමුතුවෙන්ම මෙතන අපට හොයා බලන්නට තියෙන්නේ. ඒ වීඩියෝ බැලුවා නම් මේ වීඩියෝවෙත් ඒ වීඩියෝවෙත් තියෙන 15 දෙනාගේ සංචිතයේ කිසිදු වෙනසක් නැහැ කියන එක තමයි නැවතත් කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.